una. හරි දරුවනේ එහෙනම් අපි පටන් ගනිමු ක්ලාස් එක හරි අයිබෝවන් සියලුම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා පුතේ එහෙනම් අදත් එකතු වෙනවා අපි ආලයන්ින් ආයතනත් එක්ක පාත්තගෙන යන 11 ශ්‍රේණියේ ක්ලාස් එකත් එක්ක මම පොරොන්දුයක් වුණා චුටි වැඩක් කිව්වා මම අපි පේපර් එකක් කරමු 10 වසරේ චුට්ටක් බලමු 10 වසරේ පේපර් එකක් කරලා මොකද හේතුව තමයි වාර විභාගයක් ළඟ එනවා ඒ නිසා ඔබට 10 වසරෙන් පේපර්ස් සමහරුන්ට හම්බෙලාම නැහැ ඒ නිසා ඒකත් එක්ක මේ ටික කරගෙන යමු කියලා එහෙනම් අපි තවත් වෙලාවක් යවන්නේ නැතුව වැඩේ පටන් ගමු අනේ නම මම ෂෙයා කරන්නම් මම හිතනවා ඔබ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඇති කියලා මට චූටි රේස් හෑන්ඩ් එකක් දීගෙන යන්න දැන් ඉන්නේ දැනට ඉන්නේ හතක් විතර චුට්ටක් දීගෙන 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 යන්න බා රේස් හෑන්ඩ් එකක් මේ ටික උත්තර ලියපු අය චුට්ටක් දාගෙන යන්න බා රේස් හෑන්ඩ් එක ඡන්ද ප්‍රතිඵල ඉතාම අඩුයි වගේ තමයි මට පේනින් යන්නේ ඒ වගේ හරි ඒ වගේ තමයි හතර දෙනෙක් විතර ලියලා තියෙනවා දැනට හරි අද සම්බන්ධ වෙච්ච අයත් ඇති සමහර විට හරි ලොව හෑන්ඩ් දාමු සමහර අදහම් අද සම්බන්ධ වෙච්ච අයත් ඇති එක ගැටලුවක් කරගන්න එපා හැබැයි ඔබ මේකට පිළිතුරක් ලියා ගන්න ඕනි බැරි වෙලාවත් ඔබට අද අද පේපර් එක නැත්තම් අද පේපර් එක නැත්තම් එකේ ඉඳන් අංක 10ක් දාගන්න යාට 1 2 3 4 5 6 7 8 9 10 කොහොම ගිහලා අංක 10ක් දාගන්න ඊළඟට මේ පැත්තෙන් 10න් පස්සේ 11 නේ ඉඳ තියාගන්න මෙතන උත්තරේ දාගන්න අය 11 12 13 14 15 16 17 18 19 20 කියලා මෙන්න මෙහෙම අංක ටික දාගන්න ඔබට මේක නැත්තම් මම දැන් උත්තර ටික කියන්න යන්නේ. දැන් මෙතන එනවා 21 22 23 24 25 26 27 28 29 30. ඔන්න ඔය විදිහට පහලට. මෙතන එනවා 31 32 33 34 35 36 37 38 39 40. ඔන්න එනවා එතන. ඊට පස්සේ අය අනිත් පැත්තෙන් 41 කියලා එන්නේ නැහැ. මරක තියාගන්න. ප්‍රශ්න 40යි තියෙන්නේ. ඒ නිසා 40 නවතිනවා. එහෙනම් 31 ඉඳන් 40 දක්වා. හරි. එහෙනම් අපි බලමු ওই විදිහට අංක ටිකක් දාගන්න මම ඉස්සලාම උත්තර කියලා ඉන්නා උත්තර කිව්වට පස්සේ අපි ඊළඟට යමු ප්‍රශ්න වලට විවරණයක් දෙන්න නැත්නම් උත්තර ටික සාකච්ඡා කරන්න නාමල්ක මහවිදුහලේ 10 ශ්‍රේණි ඉංග්‍රීසි නම්නේ සහානි ප්‍රතිපදිතේ ජනප්‍රිය මම උත්තර ටික කියාගෙන යනවා සමහර උත්තර සමහර බලමු සමහර ලාවට හරිද වැරදිද දන්නේ නැහැ නේද බලමු ගැටු දෙන්න පුළුවා ඊට පස්සේ අපි බලමු ගැටලුවක් තිබ්බොත් සාකච්ඡා කරමු රයිට් හරි එහෙනම් එකට උත්තරය දාගෙන යමු එකට හතර එකට හතර බැලුව බැලමට නම් හරි වගේ එකට හතර දෙකට දෙක දෙකට දෙක තුනට හතර තුනට හතර එකට එකට හතර දෙකට දෙක තුනට හතර තුනට හතර එකට හතර දෙකට දෙක තුනට හතර රයිට් ඊළඟට හතර හතරට එක පහ පහට එක හතරට එක පහට එක හය හයට දෙක හයට දෙක
हाथ हाथ हाथर हाथ हाथर हाथ हाथर අපෝ කියන්නම් 4ට 1 5ට 1 6ට 2 7ට 4 right ගැටලුවක් තිබ්බොත් දාන්න chat box එකට දාන්න ගැටලුවක් තිබ්බොත් එහෙම හරි ඊළඟ කාරණය 8 8ට 3 ඊළඟ 9 9ට मेन मे මේ සංඥාව එන්න ඕනේ මෙතෙන්ට මේ සංඥාව යන්න ඕන මෙතෙන්ට හරි 9ට බලමු මේව රූප සරණ මගින් හස්ත සංඥාව හරි 9ට ඔව් පිටද දෙදීම 4 9ට 4ට 10 10ට 3 10ට 3 11 11ට ඍජු නිදහස් පහර 4 12 12 12ට 1 අඩිපාරක් කතා කරමු ඊට පස්සේ සාකච්ඡා කරගෙන යන්න ආපහු කියන්නම් 8ට 3 9ට 4 10ට 3 11ට 4 12ට 1 right 13 ඉඳන් මම ඉදිරියට කියගෙන යන්න दहातुन इटुदुराई मेदुदुराई आयात वन्ने उत्तरे एक एटी मेदुदुरने दारी उत्तरे एक दाहातर राइट दाहातर टे उत्तरे या तुन दुलाहाटे का पुते दुलाहाटे का दाहातुन टे एक का दाह हाथरात तूने सर नामे डिकी ये द ना बुदे नामे डिकी ये द नावे नावे की ये द नावे 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 टा हाथरा नावे टा हाथरा राइट अरे ओहम दागे ने आम गेट लो अतिपत तापो वहाँगे ने आम राइट पहाल वट टा उत्तरे या एक पहाल वट एक दासे right dasa dasa ta hatara dasa hatara 17 17 ta 2 hari ena man apaho kiyawanawa 17 ta 3 15 ta 1 dasa ta 4 17 ta 2 hari ena dan inagada man kiyanne 18 sita idiriyata 18 राइट दहाट दहाट उत्तरे तुन दहा नावे मेके विनाशिला तीन दें मेकते विनाशिला तीन दें उत्तरे उत्तरे देख गहगान एक मां कियला देन्ना मेक वेनास वेला तीयनवा दे वेला 8 मीटर 30 तीयनवा मेदन औ मुकद दैन तीयन्ने उवमारु कलापेयै कालिन तिब्ब त्वरण कलापेयै मीटर 10 मीटर 20 मीटर मीटर 20 कालिन तिब्ब दैन इहिर मीटर 30 वेला तीयनवा उत्तरे 19 मीटर 2 राइट 20 20 ट 4 විස්ස හතර කියලා දෙන්නම් ටික ටික විස්ස හතර විස්සට හතර
විසි එක විසි එක දෙක මේකෙදි ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් 19ට 2 එක නෙමෙයිද කියලා ඔව් 19ට 12ට 18ට 18ට 3 12ට 1 12ට 1 18ට 3 ඔයාගේ පොතේ තියෙන මේක මීටර 20යි කියලා ඔයාට ඩවුට් එකක් එන්න පුළුවන් ඒ පොතේ තියෙන එක හරි ඒ පොත මුද්‍රණය වෙද්දී ඒ කාලේ තිබ්බ නීති රීති අනුව තිබ්බේ මීටර 20 තමයි ඒක හරි හැබැයි දැන් මීටර 30ක් වෙලා තියෙනවා ඒක මං කියලා දෙන්නම් 21ට 2 22 22ට 1 යගුලිය 23 විස්කම්බයක් අහන්නේ උත්තරේ 23ට 3 right 21ට 2 22ට 1 23ට 3 24 24 උත්තරය 1 උත්තරය 1 හරි right 25 උත්තරය 25ට 1 25ට 1 26 26 උත්තරය 4 26ට 4 27 right 27ට උත්තරය 2 sink 28 28 3 solani right cyanide ඔව් සොලනි සොලනි right 28ට 3 right හරි 29 මම ආපහු කියන්නේ නැහැ ඒ පිටු තියෙන ටික එනවා 18ට 3 19ට 2 20ට 4 21ට 2 22ට 1 23ට 3 24ට 1 25ට 1 26ට 4 27ට 2 28ට 3 හරි දැන් අපි යමු 29 ඉඳන් ඊළඟට ඉදිරියට යමු 29 හරි 29 ට උත්තරය 3 ඔව් 30 උත්තරය 1 31 2 32 right 3 vitamin B12 33 4 34 උත්තරය 34ට 2 35 උත්තරය 35ට 3 right එහෙනම් මම ඔන්න ආපහු කියනවා 29 ඉඳන් ඉදිරියට 29ට 3 උත්තරය 30ට 1 උත්තරය 31ට 2 උත්තරය 32ට 3 උත්තරය 33ට 4 උත්තරය 34ට 2 උත්තරය 35ට 3 උත්තරය 36 36ට උත්තරය 1 37 උත්තරය 37ට
देख किस साठ राइट किस साठ उत्तर है आतर राइट एना तीस पहाट देख तूने तीस सातर आटा देखा तीस पहाट तूने तीस साठ देखा तीस सातर देखा तीस साठ आटा आतर इस नाम है उत्तर है एक हाथली है मेरे पहले ओलंपिक क्रीडावल ले बैठी मैं प्रांत पता कहाँ क्या ने मैं क्या ने दास दासे पेपर एक उत्तर है दास दासे स्विमिंग वालीन माइकल पेलेप्स प्रांत पता कहाँ हाथाप को गोदे मरमत करें दिन आगत दास दासे हरि ना उत्तर है आप हो क्या ना इस पहाड़ ना इस पहाड़ तूने किस हायट एक का किस हाथर देख का किस साठ का हाथर किस नामे एक का आतली है एक का राइट चैट बॉक्स का ओबट ओपन मटे मामी तात्पर्य की ही प्यार देना मटे एवान ने बड़ा ने निकली है बुकाटी है लाखों करेगा ते काटी है छुट्टा की एवान ने बड़ा ने लाखों की है देखिए ला आतली है राइट इस देखा है रवि रिविश रिविशा ने द पुत्र रिविशा द रिविशद रिविशद रिविशा 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 ने द हाँ रिविशा वेरी गुड पुत्र होता है इस देखा है होता है कैटलू आपने हैं अरे था वो इन्नो ना दान बलन कैटलू आपने हैं ओबगे गाना दान इस सत्रा जायनी होता है हिरोशिका इस तुनाई वेरी गुड हरी हरी होता है इसका नंग इन्ना होता है इसमें का अभी आडू में तरह में हाथली हाथ पर गानू ना आडू में हाथली से एका कुनात कमाक ने मन्ना क्या मति हाथली से का करता आडू में हाथली हाथ पर गाने तो वानी नहीं रहती हाय कमाक ने आप रहा दागा ते है कि त्याग होता मत टमा इस पाय होता है आडू में तरह में क्या ने आवम विसी आयापत क्या नहीं मुमकिन है मैं विषय आकर्षण के लिए क्या नहीं मैं विषय हायाक पात तिब्बत नेतांग ये है कटे यान्ने बैग निकाय किया नहीं विषय हायाक पात तिब्बत नेतांग ये है कटे यान्ने बैग इकने ये यान्ने मामा आ रही ऐतरम तीस हातराक पात तोनी तीस देगा तीस हातराक पात तोने तीहें गुड़े घोपड़ा तोनी ඊළඟ කොටසට යමු. එහෙනම් අපි යමු පළවෙනි කොටස සාකච්ඡා කරන්න යමු. හරි. Right. මෙන්න කතන්දරය. නාමල්ගම. Right. නාමල්ගම මහවිදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුබානි පාසල තුල ජනප්‍රිය චරිතයක් බවට පත් විය ඇත්තේ පූර්ණ සෞඛ්‍යයෙන් හෙබි ශිෂ්‍යාවක නිසාය. එසේනම් ඇය උත්තර දෙන්න පුළුවන් මයික්ස් ටික අන්මියුට් කරන්න. මම දැකපු පන්ති වලින් 11 වසර ළමයි තමයි කතා කරන්නෙම නැත්තේ. කතා කරන්න ඕනිම කට්ටිය තමයි 11 ළමයි ටික. කතා කරන්නේ නැත්නම් 11 කට්ටිය. ඒ නිසා කතා කරන්න පුතේ වැරදුනාට බයක් වෙන්නේ නැහැ. මම ඔබට උදව් කරන්නටයි ඉන්නේ. ආයලනින් ආයතනත් එක්ක එකතු වෙන ඔබට උදව් කරන්නට ඉන්නේ. ඔබට ඒකක් ගන්න මග පාදන්න. ඔබට ජීවිතේ දිනන්න. ඔබගේ ඉන්න හොඳම යාළුවෙක් නිසා මේකට එකතු කරගන්න. ඒගොල්ලන්ට පිනක් කරන්නේ ඔබ. ඔබ එකතු කරගන්න ඒගොල්ලොන්. නිසි මාවත පෙන්වන්න හොඳ කල්යාණ මිත්‍රෙක් වෙන්න මෙන්න තියෙන සබ්ජෙක්ට් ටික දිහා බලන්න ඒ ටික කරන ගුරුවරු දිහා බලන්න ඉතමත්ම හොඳ ගුරුවරු පිරිසක් ඉන්නවා අයලනින් ආයතනෙත් එක්ක සම්බන්ධ කරන්න මේ කට්ටිය සම්බන්ධ වෙන්න කියලා කියන්න රයිට් එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නය එහෙනම් ඇය
එනා සෞඛ්‍ය පූර්ණ සෞඛ්‍යෙන් හැබැයි ඇයි කියලායි අහන්නේ මෙන්න උත්තරය මොකද්ද උත්තරය කායික හා මානසික සෞතාවෙන් සිටිය යුතු වැරදි අංශ හතරක් තියෙන්න ඕනි පූර්ණ සෞඛ්‍ය නම් අංශ හතරක් තියෙන්න ඕනි එහෙම නැත්නම් උත්තරේ වැරදි මොනවද ඒ අංශ හතර කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික සෞතාවෙන් නැත්නම් යහපැවැත්මෙන් යුක්ත වීම කියන එක උත්තරේට එන්න ඕනි पूर्ण सौख्य गणकता करोत्तेम पूर्ण सौख्य टोयांश हतर आईति वयांश हतर आईति मनोदांश हतर कायिक यहां मानसिक यहा पैत्म सामजी यहा पैत्म हा आध्यात्मिक यहा पैत्म ओबट मेक थव विधि घटेन बुलवा कायिक सुवतावे मानसिक सुवतावे सामजी सुवतावे आध्यात्मिक सुवतावे वे मोगावत मोन नामिंगावत पेत्त एक मुका पूर्ण सौख्य के पेत्त कायिक मानसिक सामजी सह आध्यात्मिक सुवतावे युक्त विप्राय पूर्ण सौख्य पूर्ण सौख्य ने बाधा बालम मनोज बाधा किया सहोदर सुन समग मना सफलता भी अपवादता के नहीं पूर्ण सौख्य ने बाधा वाक निमि शरीर इसका अंदर दर्शक है निसीपर दी पवादता के नहीं है मत बीएमआई शरीर इसका अंदर दर्शक है ना बीएमआई एक निसीपर दी पवादता के नहीं है मत पूर्ण सौख्य ने बाधा वाक निमि होंदक දිනපතා සවස් කාලයේදී ක්‍රීඩා පුහුණු වීම වල නිරත වීම දිනකට මිනිත්තු 20ක් මිනිත්තු 30ක් අතර කාලයක් නේද ක්‍රීඩා පුහුණු වීම වල නිරත වීම සෞඛ්‍යට හොඳ දෙයක් හිතකර දෙයක් හැබැයි ගිහිල්ලා ආපන ශාලාවට ගිහිල්ලා ඔබ ආපන ශාලාවේ ඇති අධික තෙල් අධික සීනි අධික ලුණු සහිත ආහාර අනුභව කරනවා නම් අන්න ඒක ඔබේ බලපානවා පුතේ पूर्ण सौख्य बलपान बट पातेन उत्तर देख आपन साला तेल अधिक आहार बालतेट गत होते उत्तर तेल अधिक सीनी सह एवागे मतमाय लुनु आहार बावित गनी मत पूर्ण सौख्य बाधा अति कर्मन साधक पिरीसाक्वेनवा तुंगी प्रश्न सुबानिगे शरीर स्कंद दर्शक නිසි මට්ටමින් පවත්වා ගන්න යන්නේ නම් ශරීර ස්කන්ධ දර්ශක ප්‍රස්තාරේ හිමි වර්ණය වන්නේ ශරීර ස්කන්ධ දර්ශකේ නිසි මට්ටම ඒ කියන්නේ මේ නිසි බර ගැන කතා කරන්නේ මේ කතා කරන්නේ නිසි බර එහෙනම් මේ ශරීර ස්කන්ධ දර්ශකයක් ගැන කතා කරද්දී මේකට පුතේ වර්ණ තීරු හතරක් තියෙනවා ඒ වර්ණ තීරු හතරෙන් කියන්නේ පෝෂණ මට්ටම් හතරක් පෝෂණ මට්ටම් හතරක් තමයි වර්ණ තීරු හතරෙන් කියන්නේ මෙතන කතා කරන්නේ නිසි මට්ටමින් පවත්වාගෙන යාම නං උත්තරය කොළ පාට තමයි නිසි මට්ටමට දාලා වර්ණ තීරුව කොළ පාට දැන් ඔබ කොළ පාට කියලා මෙතන උත්තරේ සටහන් කරගත්තට ඔබට මේ ප්‍රශ්නේ දාලා යන්න බෑ ඒ හේතුව තමයි මේ ඉතිරි වර්ණ මොනවද කියලා බලන්නට ඕනි එහෙනම් කැමිලි කියන්නේ මන්ද පෝෂණය එහෙනම් මෙන්න මන්ද පෝෂණ කියලා ලියා ගන්න මෙතන මන්ද පෝෂණ प्रमोशन महत අදිබර කියන්නේ ඊට චුට්ටක් වැඩි පොඩි ප්‍රමෝෂන් එකක්. ආ දැන් මහත වෙන්න එන්නේ ටික 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 අදිබර අදිබරට ලක් වෙලා. අදිබර ලාදම් පාට අදිබර. තදදම් පාටින් කියනවා ස්තුලතාවය. ඒ කියන්නේ අදිබර වගේ දෙකක් විතර ඇදලා තියෙන ස්තුලතාවය කියන්නේ. හොඳටම මහතයි. ස්තුලතාවය. තදදම් ස්තුලතාවය. එහෙනම් ඔය තමයි පෝෂණ මට්ටම් වලට අනුව වර්ණ තීර. මෙතන ස්තුලතාවය. හරි. එනං අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. පහත දත්ත උපයෝගී කරගෙන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න මට ගැටලුවක් තියෙනවා නම් අහන්න. රයිට් මයික්ස් ඔන් කරලා කතා කරන්න පුළුවන්.
මයික්ස් ටික මියුට් කරන් කතා කරන්න පුළුවන් පුතේ. හරි. ඕකේ. පහත දැක්කන දත්තනේ. හා. ඒ මලදරූපත් ඇතිවි. කොහෙදද මලදරූපත් ඇති වෙන්නේ? අන්න ඒ වගේ දේවල්. ඊළඟට දිනකට පැය 18ත් 20ත් අතර නිින්ද අවශ්‍ය වේ. දවසකට පැය 18ත් 20ත් අතර නිදා ගන්න ඕනේ. ඔයාලා ගැන නෙමෙයි මේ කියන්නේ. වරදවා වටහා ගන්න එපා. පැයකට දවසකට පැය 18ක් 20ක් නිින්දක් දා ගන්නවා කියලා ඔයාලා ගැන නෙමෙයි කියන්නේ. හරි. පැය 18 අතර නිින්ද. ඊළඟට මුල් මාස 6 තුළ මව් කිරි. ආ. සී මුල් මාස 6 තුළ මව් කිරි. මාස 6 තුළ මව් කිරි. ඔන්න ඔය දත්ත ටික ಉಪಯೋಗي කරගෙන තමයි අපට 4 ඉඳන් 6 4යි 5යි කියන ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න වෙන්නේ. එහෙනම් අපෙන් අහනවා B අක්ෂරය සඳහා යෝග්‍ය අවධිය වන්නේ කියලා අහනවා. B අක්ෂරය සඳහා යෝග්‍ය අවධිය වන්නේ. මොකද්ද B? දිනකට පැය 18ක් 20ක් නිදා ගන්න. පෑයකට 18ක් 20ක් නිදා ගන්නවා නම් ඊ නිදා ගන්න ළමයා ඉපදිච්ච ළමයෙක් වෙන්න ඕනේ. ඉපදින්න නැතුව නිදා ගන්න බෑනේ. මව කුසතුල නිදා ගන්න බෑ. එහෙනම් පැහැදිලිවම මෙයා పూర్ව ප්‍රසව අවධිය නෙමෙයි. ඇයි? పూర్ව ප්‍රසවය කියන්නේ ඉපදෙන්න කලින් ඉපදිච්ච ළමයෙක් නිදා ගන්න ඕනේ. ඒක වැරදි. ඒ නිසා ඒක වැරදි. නයින් කරා. මේ කතා කරන්නේ ළමාවියේ අවධින් ගැන. එනම් පළවෙනි එක තමයි పూర్ව ප්‍රසව අවධිය. මවගේ උසේ සිටින අවධිය. ඒ කියන්නේ දරුවෙක් බිහිවන දා දක්වා මවක්ගේ පිළිසිඳගත් කාලයේ සිට දරුවා බිහිවන තාක් කල් දක්වා දින 284ක් පමණ කියලා අපි කියනවා. දල වශයෙන් දින 280ක් 84ක් වගේ කියලා කියනවා. අන්නේ ඒ කාලේ ඉන්න කෙනෙක්. එහෙනම් මෙන්න මේ කාලේ ඉන්න කෙනා තා పూర్ව ප්‍රසව කියන්නේ. එයා මෙතෙන්ට අදාළ නැහැ. එයා పూర్ව ප්‍රසව ඊට පස්සේ නවජවදී. නවචයා කියන්නේ නවකයේ. ඒ නවචයාගේ හැකියාව නැත්නම් නවචය කියන්නේ දරුවනේ ඉපදුණු දා ඉඳන් සති 28ක් නැත්නම් මාසයක් ගත වෙන කාලේ ඉපදුණු දා ඉඳන් සති 28 නැත්නම් මාසය. නොයි මාසික දරුවට තමයි අපි කියන්නේ නවජවදී කියලා කියන්නේ. පෙර ළමාවිය කියන්නේ අවුරුද්දේ ඉඳන් අවුරුදු 4 දක්වා පෙර ළමා අවුරුදු 4 දක්වා කාලය. පසු ළමා අවධිය කියන්නේ පෙර ළමා අවධියේ පසු කාලය. පෙර ළමා අවධිය තමයි මොන්ටිසෝරි යන කාලේ, පසු ළමා අවධිය තමයි ඉස්කෝලේ යන කාලේ. උඹ මතක තියාගමු. එහෙනම් අපෙන් අහන B අක්ෂරය සඳහා වඩාත්ම යෝග්‍ය පැය 18ත් අතර 20ත් අතර නිින්ද පුතේ නවජ අවධිය. මේ නවජ අවදීන ළමයා වැඩිපුර නිදා ගන්නවා. මේද තට්ටුව මේද පටක, يعني මේද පටකයේ මේ හැමතෙ යටින් තියෙන මේද පටකයේ තවමත් හොඳට ඝනව, يعني වර්ධනය වෙලා නැහැ නවජයානේ. ඒ නිසා සීතලෙන් උණුසුමේ මෙයා ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි පොඩි කට්ටිය මමියක් හිතුවා වගේ ඔතලා තියන්නේ. S2 විතරයි පේන්නේ සමහරුගේ. නෑ එහෙම නෑ. සමහරුගේ හොඳට කවර් කරලා දිනා මෙන්න මේ උණුසුමෙන් සහ සීතලෙන් ආරක්ෂා කරගන්න උත්තරේ නවජ අවදී 4 එක. පහ ඉහත ඒහි සඳහන් සිදුවීමට අදාළ අවධියේදී මලදරූපත් ඇති වෙන අවධියේදී මවගේ පෝෂණයේ ප්‍රමාණවත් පරිදි නොලැබීම රජු දරුවාට ඍජුවම බලපායි. ඒ නිසා ඇතිවිය හැකි තත්වයක් වන්නේ, කියන්නේ මල ඒ කියන්නේ මලදරූපත් ඇති වෙනවලු. මලදරූපත් ඇති වෙන්නේ අර මලදරු උපතක් කියන්නේ ඉපදෙද්දිම දරුවා මැරෙනවා කියන එක. ඉපදෙද්දිම දරුවා මැරුණොත් මලදරු උපතක්. එහෙනම් ඉපදෙද්දි මැරිලා. ইহත ඒහි සඳහන් සිදුවීමට අදාළ අවධියේදී. ඒ කියන්නේ මලදරු උපත් කියන්නේ పూర్ව ප්‍රසව අවධියක් ගැන කියන්නේ. මොකද නවජයෙක් කියන්නේ ජීවත් වෙන්න එපා. දවසේ දවස් දිනේ කියන දින 20 දක්වා කාලය නෙමෙයි. මලදරු කියන්නේ ඉපදෙද්දිම මැරිලා. මලදරු උපත් දරුවා ඉපදෙනවා, හැබැයි දරුවා මැරිලා. పూర్వ ప్రసవ అవధి అయ్యారు జీవత్ වෙන්න කාලයක් නෑ ඉපදුනාට පස්සේ. එහෙනම් පළවෙනි දිනේමත් අයිති වෙන්නේ නෑ. ඉපදෙද්දිම මැරිලා. එහෙනම් මෙන්න මේ අවධියේදී මවගේ පෝෂණය, අම්මගේ පෝෂණය
ප්‍රමාණවත් පරිදි නොලැබීම රජුව දරුවාට ඍජුවම බලපානවා අම්මගේ පෝෂණය බලපානවා දරුවට ඒ මව්කුස තුලදී ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වයක් වන්නේ මේ දරුවගේ ප්‍රතිශක්තිකරණය අඩු වීම ප්‍රතිශක්තිය අඩු වීම එහෙනම් කායික වර්ධනයේ සිදුවීම නෙමේ වෙන්නේ බුද්ධි වර්ධනයේ සිදුවීම නෙමේ වෙන්නේ නිසි බර පැවතීම නෙමේ වෙන්නේ මේ අවධියේදී ප්‍රතිශක්තිය අඩු වීම සිද්ධ වෙනවා උත්තරේ 5ට 1 right වෙනෝ 6ට right a සරණගම මහාවිද්‍යාලයේ ආචාර පෙළ පාළියේදී ලබා දුන් විධාන කිහිපයක ඔන්න සරණගම මහාවිද්‍යාලයේ ආචාර පෙළ පාළියේදී ලබා දුන් විධාන තමයි මේ තියෙන්නේ විධාන commands ඛණ්ඩය සිරුවෙන් සිටි ඛණ්ඩය පහසුවෙන් සිටි ඛණ්ඩය දකුණට හරි ඛණ්ඩය ගමනේ ය ඔන්න ඒ වගේ විධාන ඔය දුන්න විධාන කිහිපයක් තමයි තියෙන්නේ ඒ ආචාර පෙළ පාළිය සිරුවෙන් සිටි ඛණ්ඩය සිරුවෙන් සිටි අන්න ඒ වගේ තමයි ආචාර පෙළ පාළිය සිරුවෙන් සිටි b ආචාර පෙළ පාළිය පහසුවෙන් සිටි ඒකනම් පහසුවෙන් සිටින්න කියලා කමාන්ඩ් කරනවා ආචාර පෙළ පාළිය සිරුවෙන් පහසුවෙන් සිටි එහෙම කියන්නේ නැහැ එතකොට මිනිහට මොලේට පොල්ලෙන් ගහවාගෙන ආචාර පෙළ පාළිය ඉන්න මිනිස්සුන්ට දැන් සිරුවෙන් ඉන්නද කියනවා පහසුවෙන් ඉන්න කියලා කොහොමද ඉන්නේ එක කකුලක් සිරුවෙන් එක අතක් සිරුවෙන් අනිත් කකුල අනිත් අතයි පහසුවෙන් එහෙම ඉන්න බෑ එහෙනම් එහෙම කියන්නේ නැහැ ඒක සිරුවෙන් නම් සිරුවෙන් පහසුවෙන් නම් පහසුවෙන් C ආචාර පෙළ පාළිය ගමනේ යා එහෙම කියන්න පුළුවන් ආචාර පෙළ පාළිය ගමනේදී සම්මාන දකුණ බලන්න සම්මාන දෙන්න දකුණට බලන්න ඕන අර විශේෂ ආරාධිතමුත් එක්ක ඉන්නා පීඨිකාවක් උඩ අන්න එයා ගමින් යද්දී කියනවා ආචාර පෙළ පාළිය ගමනේදී මොකද කියන්නේ සම්මාන දකුණට බලන්න බලන් බලන් කියද්දී ගාතියේ ඈන් කියද්දී බෙල්ල උට්ටක් උස්සලා බලනවා අපි ඒ පීඨිකාව දෙහා උඩ තමයි සම්මාන බලන් කියලා කියන්නේ හරි අපෙන් අහ නිහිත විධාන වලට අනුව ගාතික අවස්ථාවක සිටින්නේ හරි ඉහත විධාන වලට අනුව ගාතික අවස්ථාවක සිටින්නේ කුමන අක්ෂර වල සඳහන් විධානයන්ට පසුවද මොන විධානෙට පස්සේද gati kiriyaw wala inne කියල එකයි කියන්නේ මොන විධානය දුන්නට පස්සේද gati kiriyaw wala inne gatikai කියන්නේ වෙනස් වෙන එහෙනම් ලියා ගන්න ඔබට මෙන්න highlight කරගන්න යුතු අවස්ථාවක් මෙතන තියෙනවා gatikai gatika අවස්ථා gatika අවස්ථා කියන්නේ වෙනස් වෙන අවස්ථා ඒ කියන්නේ එක විදිහට නෑ concrete දැම්මාසේ නෑ දැන් මම මේ මෙහෙම මෙහෙම ඉඳගෙන ඉන්න එක ඉඳගෙන ඉන්න එක ඒක ස්ථිතිකයි ඉඳගන්නේ ස්ථිතිකයි හිටගෙන ඉන්න එකත් ස්ථිතිකයි හිටගෙන ඉන්න එකත් ස්ථිතිකයි එහෙනම් මෙතනින් ඕන්නම් ලියා ගන්න ගතික අවස්ථා සහ ස්ථිතික අවස්ථා සඳහා උදාහරණ ගතික සහ ස්ථිතික අවස්ථා සඳහා උදාහරණ ලියා ගන්න මම මේ පාඩම කරන අතරතුර ඔබට ලියා ගන්න පුළුවන් ගතික සහ ස්ථිතික අවස්ථා වල උදාහරණ ගතික ගතික අවස්ථා right නම් ගතික කියන්නේ වෙනස් වෙන උදාහරණයක් දිවීම පැනීම විසිරි අප වෙනස් කරන්න බෑ ඕන්න අමතක කරන්න බෑ දිවීම පැනීම විසිරි right divim panim sa visikirim right hari gatikai sthitikai kiyanne monawada edekota sthitikai kiyanne sthira dewal concrete damma se wenas wenne ne enas thawana dewal tamai sita ganima wathirima saha inda ganima sita ganima wathirima saha inda ganima right oy tamai karana tika right හය එහෙනම් ඉහත විධාන වලට අනුව ගතික අවස්ථාවක සිටින්නේ ආචාර පෙළ පාළිය සීරුවෙන් සීරුවෙන් කියද්දී ස්ථිතික විතරයි පහසුවෙන් සිටින් ස්ථිතික විතරයි right ගමනේ ය
ගමනේයා. මේක නිකන් හරි වගේ නේද? ලබා දුන් විධානයක් වෙන්නේ නැති ගමනේයා. ආචාර්ය පෙරපාලි ගමනේදී සම්මාන දකුණට බලන්න. Right, එනං C සහ D ආචාර්ය පෙරපාලියේ ගමනේ යා අනිත් පැත්තේ කියනවා ආචාර්ය පෙරපාලිය ගමනේදී සම්මාන දකුණට බලන්න. එනං ඔය කියන දේවල් එක තමයි විධානය. එනං C සහ D උත්තර C සහ D. Right. හත ඉහත රූප සටහන් වලට අනුව සමබරතාව වඩා තුනී නිරූපණය වන්නේ. Right. උත්තරය D. ඒකට හේතුවක් තියෙනවා. සමබරතාව වඩා තුනී නිරූපණය කියද්දී මෙන්න මෙයා. මේ තියෙන සමබරතාවය මෙයාගේ. තියෙන ගුරුත්ව කේන්ද්‍රය. Right. ඒ හරහා තමයි මෙයා නොවැටි සිටින්නේ. හැබැයි B රූපේ ගත්තොත් එයාගේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන මේ. ඒ කියන්නේ එයා කෙලින් ඉදින් තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට යමින් මොකද වෙලා තියෙන්නේ මේ? මෙන්න මේ එළියට පැනලා තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය. මේකට කියනවා අපි අත්හිතුම කියලා කියනවා අත් දෙකෙන් හිටගෙන ඉන්න එකට කියනවා අපි අත්හිතුම කියලා කියනවා එහෙනම් මේ අත්හිතුම කියන්නේ සම්වර්තාවෙන් තියෙන එකක් තමයි හැබැයි ඊට වැඩියේ මෙන්න මේ D කියන රූපේ සම්වර්තාවේ වැඩි ඒ කියන්නේ හේතුව ශරීරයේ ස්ථාන හතරක් තියෙනවා මෙන්න මෙතන පොළවත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා Right. ඒ අනුව ඊත රූප ස්ථාන වලට අනුව සමබරතාව වඩා තුනී නිරූපණය වන්නේ උත්තරේ D. Right. ඒකට හේතුව හිතන්නකෝ මෙන්න මෙයාට පොඩි ටච් එකක් දැම්මුත් එහෙම කරුව හරි එයා එයා බිම. Right. A කියන එකත් ඒ වගේ තමයි විලු මේ 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 ඇඟිලි වලින් ඉන්නේ. Right, hari. මෙතනත් එහෙම. Right, එහෙනම් අපි එනවා. මෙතන වෙන ඊට වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මේවා ගුරුත්ව කේන්ද්‍රයේ එළියෙන් තියෙන්නේ, ගුරුත්ව කේන්ද්‍රයේ ඉස්සරහින් තියෙන්නේ, ගුරුත්ව කේන්ද්‍රයේ මැද තියෙන්නේ. Right, යනවා. උත්තරේ D. Right, ඊළඟට අපි එනවා දරුවනේ. 8 වෙනි ප්‍රශ්නෙට. Right. මිනිස් චාලක ක්‍රියාකාරකම් ජීව විද්‍යාත්මක හා ජීව යාන්ත්‍රණ පදනමකට අනුව සිදුවන අතර ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය යන මෙහි ප්‍රධාන සාධක දෙකකි. يعني මිනිසාගේ චාලක ක්‍රියාකාරකම් කියන්නේ දිව්වත් අපි පැන්නත් ඇවිද්දත් නේද? ඔන්න ඔය වගේ මොනවා කරත් ඔය චාලක ක්‍රියාකාරකම් ජීව විද්‍යාත්මක හා ජීව යාන්ත්‍රණ පදනමකට අනුව සිදුවන අතර ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය යනු එහි ප්‍රධාන සාධක දෙකක් වේ. හරි. සත්‍ය වගන්තිය වන්නේ පුතේ ශාරීරික ඉරියව්ව අනුව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් නොවේ වැරදිනේ. ඉරියව් අනුව ගුරුත්වේ කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙනවා. පට්ටපල් තොම් පචයක් කියලා දින මේ මෙන්න මෙතන ශාරීරික. හරි මම අද බඹරු ගොඩක් මැද්දේ ඉන්නේ. ඒක චුට්ටක් මේ වෙලත් ගියේ. බඹර ප්‍රහාරෙන් ලක් වේද දන්නේ නැහැ. උඩ නිකන් බඹරයක් පදිනවා පදිනවා වගේ මම මේ ඉන්න ආයතනේ. හරි චුට්ටක් අවධානයෙන් ඉන්න ඕනේ කියලා. හරි. මේ බලන්න ගුරුත්ව කේන්ද්‍රය ඉස්සරහට ඇවිල්ලා. ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට ගිහිල්ලා. මේ බලන්න ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට ඇවිල්ලා. ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ මෙතෙන්ට ඇවිල්ලා නාභිය ප්‍රදේශයට
එහෙනම් අපට කියනවා මිනිස් චාලක ක්‍රියාකාරකම් ජීව විද්‍යාත්මක හා ජීව යාන්ත්‍ර පදනමකට අනුව සිදුවන අතර ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය මෙහි ප්‍රධාන සාධක දෙකකි. හරි. ඒ අනුව සත්‍ය වගන්තිය වන්නේ ශාරීරික ඒරියාව අනුව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටම වෙනස් නොවේ වැරදි වෙනස් වෙනවා. Right. ආධාරක පතුල කුඩා වීම සමබරතාවයට හේතු ආධාරක පතුල කුඩා වීම සමබරතාවයට හේතු වේ. ආධාරක පතුල කුඩා වීම සමබරතාවයට හේතු වෙන්නේ නැහැ. ආධාරක පතුල විශාල වීම නම් සමබරතාවයට හේතු වෙනවා. කුඩා වීම නෙමෙයි විශාල වීම තමයි හේතු වෙන්නේ. Right. ඊළඟ එක. වොලිබෝල් තරග විනිශ්චයේදී මෙම රූප ස්ථාන මගින් පෙන්වුම් කරන හස්ත සංඥාව වන්නේ කියලා. වොලිබෝල් තරගයේදී මෙම රූප ස්ථාන කියන්නේ මෙන්න මෙය. හස්ත සංඥාව. Right. පිරිනමීමට අවසර ලබා දීම. පිරිනමීමට අවසර ලබා දෙන දරුවනේ මෙන්න මෙහෙම. පිරිනමීමට අවසර දෙන්නේ මෙන්න මෙහෙම. ඉසිල් කරා. මේ අත මේ පැත්ත මෙහෙම තියන අත මේ පැත්තර කරනවා නම් ඒ පිරිනැමීමට අවසර ලබා දීම. එහෙනම් කීඩා පිටි මාරු කිරීම. ඉසිල් එක ගැහුවා. මේ අත් දෙකෙන් ඔන්න මාරු කරා. ඉසිල් එකක් ගාලා මාරු කරා. තරංගය තරංගය අවසන් කරා. එහෙනම් තරංගය අවසන් කරා අන්තිම එක තියෙනවා. පන්දුව පිටට වැදීම. Right. තරගයේ අවසන් කිරීම අපි දෙන්නේ මේ ආකාරයට. විසිල් කරා. මේ පැත්තට ගෙනිච්චා. තරගයේ අවසන් කිරීම මෙහෙම. පන්දුව පිටට වැදීම පෙන්වන්නේ බෝල් එක එළියට ගියා නම් බෝල් එක අපි මේ ආකාරයට පන්දුව පිටට වැදීම මේ ආකාරයට පෙන්වනවා. දැන් උත්තරය මේ පෙන්නන හස්ත සංඥාව පිටත වැදීම. එහෙනම් මේ රූපෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. හරි. ඊළඟට එන අපි netball ක්‍රීඩා තරගයක් විනිශ්චය කිරීමේදී විනිසුරුවරයා විසින් මෙම හස්ත සංඥාව ලබා දෙන ලාදී. ඒ තමයි මෙන්න මේ හස්ත සංඥාව. ওই netball ක්‍රීඩාවේ තමයි මාර දේවල් තමයි ගැටෙන. ශාරීරික ගැටෙන මොනවත් නැහැ. එක්කෙනෙකුට එක්කෙනේ පිටිපස්සේ කරා කාන්දම වාගේ ඉන්නේ. කාන්දම වාගේ ඉන්නේ. හරියට කාන්දමයි ඉනි කට්ටයි වාගේ ඉන්නේ. ඉනි කට්ටයි නූලයි වාගේ. ඒ තරම් මෙයාගේ පිටිපස්සෙන් අනිත් එක්ක නයින්න අනිත් කණ්ඩායම එක්ක නෑ නැත්තම් ඉස්සරහින් ඉන්නවා එහෙම ඉදින් ඉතින් මාර ගැටෙන තමයි අප වෙන්නේ normal එකේ හස්ත ප්‍රහාර කකුල් ප්‍රහාර නේද ඔය වගේ normal එකේ දෙනවා ප්‍රහාර කිහිපයක් එල්ල කරන අර මේ මිනිස්සු වලට පේන්නේ නැති වෙන්නේ එහෙම උනත් වැරදක් නේ නං මේ දෙන්නේ මේ පොඩි පංච එකක් ශාරීරික ගැටන කියන එක නේද මා දෙන්නේ පාපන්දු තරගයක් මිනිස්සෙදී මිනිසුරු වරයා විසින් ලබා දුන් හස්ත සංඥාව තමයි විසිල් එක ගන්න විසිල් එක ගහලා අපි පෙන්නනවා මෙන්න මෙහෙම ඍජු නිදහස් පහරක් කියන එක පෙන්න ඍජු නිදහස් පහරක් අනියම් නිදහස් පහරක් කියද්දී ඒක තවත් ඉහළට යනවා නම් මෙන්න ඍජු නිදහස් පහරක් අනියම් නිදහස් පහරක් හරි නම් ඔන්න ඒක තව තමයි ඔතන තියෙන්නේ හරි 11 වෙනි ප්‍රශ්නේ තමයි ඍජු නිදහස් පාරයි කියලා කිව්වේ 12 එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් වල නිරත වීමේදී මාලිමාව භාවිතය හා සිටියම් මැදින් ඉතා වැදගත් වේ. ඒ කියන්නේ පුතේ එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් කියන්නේ පන්ති කාමරයෙන් යම්කිසි කාලයක යම්කිසි වේලාවකට මුදා හැරලා කියන්නේ පන්ති කාමරයෙන් එළියට ගිහිල්ලා අන්න අපි එළියට ගියපු තැන්වල يعني මොකක් හරි ක්‍රියාකාරකම් ටිකකට නිරත වෙනවා නම් අන්නකට අපි කියනවා මොකද්ද එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් කියලා කියනවා. හැබැයි එලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් වෙන්නේ පන්ති කාමරය ඇතුලේ නෙවෙයි. ඒක වැදගත් දෙයක්. ඊළඟ කාරණේ මේකදී මාලිමා යන්ත්‍රය සහ සිතියම් මැදේ නේ.
වැදගත්දිනා මාලිමා මේකන ගොඩක් වෙලාට අපි කියනවා map reading කියන්නේ සිතියම් කියවීම සිතියම් අධ්‍යයනයට සිතියම් කියවීම right දිසාව සොයා ගන්න දිසාව කියන්නේ දිසා නායක මාමා නෙමෙයි ඒ දිසා නෙමෙයි මෙයා දිසා අර උපාලි ළඟ නැවේ ගිහින් ධම්මින් ඉඳ බලාවරෙන් උපාලි උපලි මොකද උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතු වීවා උස හීරිගේ නැට්ට ගිලපු බබා නිකන් ඔන්නෝම නගයා වගේම තියෙන්නේ අන්න ඔය වගේ ඒ දිසා ටික තමයි මේ කියන්නේ අන්නේ ටික හොයා ගන්න තමයි මාලිමාව භාවිතා වෙන්නේ මාලිමාවෙන් තමයි යම හොයා ගන්න හොයාගෙන සට සිටියේ මේ අවශ්‍ය තැන් වලට ගමන් කිරීම සිද්ධ වෙනවා right ඒ අනුව මෙන්න මේ සලකුණ තිබ්බොත් එහෙම ඔන්න ඔය ඔයාට හම්බ වෙච්ච සිටියම් කොටසේ ඒ සිටියම් කොටසේ මෙන්න මේ සලකුණ තිබ්බොත් ඒ කියන්නේ වෙන මොනවත් ගැනවත් නෙමේ මේ ඔබට කියන්නේ අඩිපාරක් කියලා දැන් ඔතන තියෙනවා අඩිපාරක් හරි අපි යනවා 12ට sorry 13ට මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව මලල ක්‍රීඩා වර්ගීකරණය කෙටි මැදි දුර ධාවන ඉසව්වා කෙටි මැදි දුර කෙටි හැබැයි මැදි කෙටි දුර කියද්දී 400 සහ 400 රට සියල්ලම අයිති කෙටි දුර short distance කෙටි දුර 400යි එයාට අඩු සියල්ලමයි කෙටි දුර 400යි එයාට අඩු සියල්ලමයි කෙටි දුර ඒ ඔක්කොම කෙටි දුර right හැබැයි තව සෙට් එකක් තියෙනවා කෙටි නෙමෙයි දිගු දුර 5000 නේද ඒ වගේ දේවල් 10000 මැරතන් අර්ධ මැරතන් ඒ වගේම මැදි දුර නෙමෙයි දිගු දුර තව සෙට් එකක් තියෙනවා කෙටි මැදි දුර කෙටි හැබැයි මැද දුර ඒ කියන්නේ මැදි දුර කියන්නේ දිගු දුරටත් නැති කෙටි දුරටත් නැති දෙක අතරමැද තියෙන කට්ටිය තමයි අපි කියන්නේ කෙටි මැදි දුර කියලා. නැත්නම් කෙටි මැදි දුර කියන එක අන්න මීටර 800 කියන එක නා අයිති වෙනවා. උදාහරණයක් විදිහට මීටර 400 කියන එක නා ගත්තොත් එමෙයා කෙටි දුර විතරයි. කෙටි දුර 400 කෙටි දුර. මීටර 400 කඩලුත් කෙටි දුර. මීටර 200 කඩලු කෙටි දුර. හැබැයි මීටර 800 කෙටි මැදි දුර. කෙටි මැදි දුර. right. 14. ධාවන තරගයක් ආරම්භ කිරීමට භාවිත කරන ප්‍රධාන අරමුණු ක්‍රම දෙකකි. ඒවා නම් එනම් ධාවන තරගයක් ආරම්භ කරන්න ප්‍රධාන අරමුණු ක්‍රම දෙකයි තියෙන්නේ ඒකක් ඔබ දන්නවා හිටි අරමුණ සහ අනිත් එක තමයි කුදු අරමුණ කියලා. එහෙනම් උත්තරය එක හිටි අරමුණ මැදුම් නෑ. මැදුම් අරමුණ කියන්නේ කුදු අරමුණේ තියෙන කොටසක්. ඔබට මම ඒක පෙන්නුවොත් එහෙම සවිස්තරව ධාවන තරග ආරම්භය right මේ තියෙන වර්ගීකරණය තරඟ ආරම්භකේ වර්ගීකරණය තමයි හිටි ආරම්භමයි කුදු ආරම්භමයි හිටි ආරම්භම කුදු ආරම්භම මේ කුදු ආරම්භමේ තියෙන තවත් ආකාර තුනක් තමයි මේ තියෙන්නේ කෙටි ආරම්භම මැදි ආරම්භම සහ දිගු ආරම්භම පාද තියලා ගන්න විදිහ අනුව කුදු ආරම්භමේම තවත් කොටස් තුනක් තමයි ඔය කෙටි ආරම්භමයි මැදි ආරම්භමයි දිගු ආරම්භමයි ඒක ඇරෙද්දි මේ තියෙන මැදුම් ආරම්භම ගන්න විදිහ right මැදුම් මැරුම් ගන්න විදිය අපිට පේනද පියවර එකමාරයි පියවර එකමාරයි එහෙනම් පසුපාස පාදයේ තියෙන්නේ පියවර එකමාරකින් පස්සේ ඒක කියනවා මෙන්න මේ විදිහට මැදුම් මැරුම් ගන්න ඕනේ කියලා කියනවා එහෙනම් ඔය මැදුම් මැරුම් ගැන අපි කතා කරේ අර ඇරමුම් කම කියන්නේ මොනවද කියලා ගුවන්නේ අන්න ඒකෙදි හිටි ඇරමුම්මයි කුදු ඇරමුම්මයි කියන එක උත්තරේ වෙද්දී ඇයි මැදුම් මැරුම්ම අයින් කරේ කියන්නේ මං ඊයේ දේ කියලා දුන්නු. මෙතන මැදුම් මැරුම්.
ඊළඟ කාරණය. Right. දැන් උත්තරය මේක වැරදි. දිගස් කියන්නේ මැදුම් කියන්නේ මේ ඔක්කොම පුතේ මේ මේ පුදු ආරම්භයේ නෙවුවා. නම් උත්තරේ හිතියරුමස පුදු ආරම්භ. ප්‍රමාණික පුදු ආරම්භ වෙන ආකාර කීපයක් තියෙනවා. Right. කෙටි ආරම්භ මැදි ආරම්භ සහ දිගු ආරම්භ. හරි. දස්. Right. අපි එනවා 15ට. ධාවන තරඟයක අවසානයේ පීඩකයාගේ කවන්දේ මත තීරණය වෙයි. කවන්දේ මත තමයි තීරණය වෙන්නේ. කවන්දේ කියද්දී බෙල්ල නැහැ. බෙල්ල sorry බෙල්ලෙන් උඩ නැහැ. ඒ කියන්නේ හිස නැහැ. මේ අත් දෙකේ දෙපැත්ත නැහැ. ඉනෙන් පහළ නැහැ. අපි ඕකට කියනවා ටෝසෝ කියලා. වරහන් කරන්නේ ටෝසෝ 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 ටෝසෝ. සාටෝ නෙමෙයි ටෝචෝ නෙමෙයි ඈ ටෝසෝ ටෝසෝ. අර්සෝ ටෝසෝ වෙන්නේ නැහැ. ටෝසෝ. 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 නම ටෝසෝ එක කියන්නේ අර මම කලින් කිව්වා වගේ right මෙන්න මෙහෙම පුද්ගලයෙක් ගත්තොත් මෙයාගේ හිස මේකට අයිති වෙන්නේ නැහැ. ඔය කියන්නේ කවන්දේ කියන එකටයි. ඔය කියන්නේ කවන්දේ. මේ උඩ ටික නැහැ. මේ මේ අත්තලින් මේ ටිකක් නැහැ. මේ ටිකක් නැහැ. ඉනෙන් උඩ කොටස. එහෙනම් මෙන්න මේ කොටසට තමයි අපි ඔය කියන්නේ ටෝසෝ එකක් කියලා කියන්නේ කවන්දයක් කියලා කියන්නේ. මෙයා තමයි තරගයක අවසානයේදී අපි අර මේ අදින පීත්ත පඩියට වෙන්න පුළුවන් දැන් ඒ ගොඩක් වගේ තියෙන පීත්ත පඩි ඒවා දැන් නැහැ දැන් තියෙන්නේ මේ කෙලින්ම ෆොටෝ ෆිනිෂින් එකක් තියෙන්නේ ෆොටෝ ෆිනිෂින් කියන්නේ ෆොටෝ එකකින් තමයි අවසානයේ ඡායාරූපගත වෙනවා කවුද ආවේ කියලා එක මේ දශම ගණන් එහා මෙහා වෙන්නේ එහෙනම් මොකද කරන්නේ මෙතන ඔය ටෝෂෝ කියන්නේ මේක අපි ඉස්සරහම ටග් ගාලා තියෙන ඔළුව දාන්නේ අපි මොකද කරන්නේ දුවලා ගිහිල්ලා ටග් ගාලා තියෙන මෙන්න මේ කොටස දාන්න ඉස්සරහා නන් ටෝසෝ අවසාන රේඛාවේ ඇතුළු ධාරය හා එල්ලේ ඇති සිරස් තලයට ළඟා වීමනි අන්න උත්තරය හරි බලමු ඊළඟට අවසාන රේඛාවේ පිටත ධාරය නෑ 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 පිටත ධාරය නෙමෙයි පිටත ධාරය කියන්නේ තව එහා අවසාන රේඛාව ගත්තොත් එහෙම මෙතන ඇතුළු ධාරය තමන්ගේ පැත්තේ තියෙන ඇතුළු ධාරය එළියේ තියෙන පිටත ධාරය තමම් ෆිනිෂ් කරන්නේ ඇතුළු ධාරය. එළිය ධාරෙන් බලන්නේ නැහැ අපි. ළඟ තුන. පීඩකයාගේ හිස ගෙලහා අත්පා සහිත කඳ කොටස අවසන් රේඛාව ස්පර්ශ වීමේ. හිස ගෙල බෑ. හිස ගෙල කියන්නේ පුතේ හිස දානවා කියන්නේ තව ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් වෙන එක නෑ. අත්පා සහිත කඳ කොටස අවසන් රේඛාව ස්පර්ශ වීමේ එක හරි. හැබැයි මෙන්න මේ හිස කියන කොටස නෑ. ගෙල ගෙල right right dase right ævidīma svabhāvika chalane ouni svabhāvika chalanaya ævidīmedi dæs ape depættata paddena දැත් දෙපැත්තට පැද්දනවා රිද්මියානුකූල චලනය රිද්මය එකපාර මතක් මෙහෙම වෙලා තව ටිකක් වෙලා ගිහම මොම එහෙම වෙන්නේ නැහැ ඇවිදින් ලස්සනට මේ අත් දෙක පුතේ චලනය වෙනවා සිරුරෙන් දෙපැත්තට චලනය වෙනවා රිද්මියානුකූලව රිද්මියානුකූල චලනයක් විදියට ඒ වගේම තමයි විරුද්ධ ආතට විරුද්ධ පාදයේ තමයි ඇවිදීමේදී ගමන් කරන්නේ ඇවිදීමේදී තියන්නේ විරුද්ධ ආතයි විරුද්ධ පාදය එක පැත්තෙම අතයි කකුලයි අතයි කකුලයි අතේක කොලයි යන්නේ. එතකොට අලියා ගියා වගේ වෙනවා. හරි. එහෙම වෙන්නේ නැහැ.
එහෙනම් ඊළඟ කතන්දරේ right ස්වභාවයේ චලන දැනුණු දෑත් ගැන හරි කකුල් ගැන හරි හැබැයි කකුලේ පාදයේ තියෙන විදිහ වැදගත් වෙනවා පාදයේ තියෙන විදිහ ඒකට හේතුව තමයි හරි ඔබට පේනවා කියලා මම හිතනවා මේ තියෙන මම හරි නේද පේනවා නේද පුතේ මට චුට්ටක් වණ්ඩ කවරට කියන්න පොඩි පේනවා නේද chat box open හරි පුතේ අපෙන් අහන්නේ මේක ඇවිදීම ස්වභාවික චලනයේක තරග ඇවිදීමේදී පාදය තැබිය යුතු අනුපිළිවෙල වන්නේ ස්වභාවික චලනයක් මම අතෙන් අතේ වෙන වැඩේ කිව්වා දැන් කියන්නේ පාදය තැබිය යුතු අනුපිළිවෙල right පොඩි කවියක කවි පදයක් විදිහට මේක මතක තියාගන්න විලුඹ පාද කොට ඇඟිලි 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 තාටි ඔහොම කියන්නේ කියන්නේ යන්න ඕන නැත්නම් හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් නේද හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් ඔ කියලා කිව්වත් මතක නැහැ හීල් බෝල්ට් ඔ හීල් බෝල්ට් ඔ හැබැයි හීල් බෝල්ට් ඔ නෙමෙයි හීල් බෝල්ට් ඔ හීල් කියන්නේ විලුඹ තමයි වදින්න ඉස්සර වෙලාම බෝල් කියන්නේ පාද කොට වදින්න මේ පාද කොට කියන්නේ මෙන්න මේ ටික මෙන්න මේ කොටස පාද කොට right right මේ තියෙන කකුලේ ඇඟිලි වලයි අතේ ඇඟිලි අතර වෙනසක් තියෙනවා. ඔයාලා දන්නවද? කකුලේ ඇඟිලි වලට කියන්නේ ටෝස් කියලා. හැබැයි අතේ ඇඟිලි වලට කියන්නේ ෆින්ගර්ස් කියලා. එහෙනම් හීල් බෝල් ටෝ කියන්නේ ඔන්න ඔකයි. විලුඹ පාද කොට ඇඟිලි විලුඹ පාද කොට ඇඟිලි. එහෙනම් උත්තරය අංක 4. විලුඹ පාද කොට පා ඇඟිලි. 17 තරංග ඇවිදීමකදී විනිසුරුවන තිදෙනක විසින් රතු කාට්පත් 3ක් එකම තරඟයකට අදාළව ප්‍රධාන මිනිසුරුවත යවා යත් නම් ඉතින් ගෙදර යන්න තමයි වෙන්නේ. එච්චර දෙන්නේ නැහැ චාන්ස්. දැන් රතු කාඩ්පත් තුනක් දෙන්නේ නැහැ පුතේ. තුන්වෙනි රතු කාඩ් එක දුන්න ගමන් ඉතින් රතු කට්ට පැන්න වගේ වෙනවා. දැන් තුන්වෙනි කාඩ් එක දුන්නොත් තරඟයෙන් අයින් කරලා දානවා. හරි. 18 මේව රූප සටහන මගින් පෙන්නුම් කරන යෂ්ටි හෝමාරු ක්‍රම වන්නේ යෂ්ටි හුවමාරුවකදී යෂ්ටි හුවමාරු ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ යෂ්ටි හුවමාරුව වෙන්නේ දරුවනේ යෂ්ටිය ශරීරයේ මොන පැත්තෙන්ද ලබා දෙන්නේ කියන හේතුව මත. right. අපිට මම පෙන්නනවා යෂ්ටි හුවමාරුවක් දැන්. right. මේ තියෙන්නේ යෂ්ටි හුවමාරුවක් සිද්ධ වෙන ආකාරය. යෂ්ටිය මොන පැත්තෙන්ද දෙන්නේ යෂ්ටිය මොන පැත්තෙන්ද දෙන්නේ කියන එක අනුව තමයි යෂ්ටි හුවමාරුව සිද්ධ වෙන්නේ. right. එහෙනම් මෙතන යෂ්ටිය ලබා දෙන ආකාරය අනුව තමයි ඔන්න එකක් යෂ්ටි හුවමාරුව තීරණය වෙන්නේ. අනිත් එක තමයි ශරීරයේ මොන පැත්තෙන්ද ලබා ගන්න කියන එක. දෙන කෙනා කොහෙන් දුන්නත් ගන්න කෙනා ගන්න පැත්ත වැදගත් වෙනවානේ. දෙන කෙනා කොහොම දුන්නත් ගන්න කෙනා වමෙන්ද දකුණෙන්ද කියලා වැදගත් වෙනවා. එහෙනම් දෙන්නේ කොහෙන්ද ශරීරේ ගන්නෙ මොන පැත්තෙන්ද කියන එක වැදගත් වෙනවා. ඊළඟ එක තමයි දාවන ඉසව් අනු. right. ඊළඟ එක
දාවන ඉසව්ව අනුව එහෙනම් මොන පැත්තෙන්ද ගන්නෙ දාවන ඉසව්ව මොකද්ද යෂ්ටිය ලබා දෙන ආකාරය අනුව මොකද්ද කියන එක අනුව තමයි ඔය රිලේට් එක කියන්නේ මේ මේ යෂ්ටි හුවමාරුවේ ඔය බැටන් එක චේන්ජ් වීම සිද්ධ වෙන්නේ එහෙනම් මෙන්න මේ එක දෙයක් ඒක තමයි එක් ක්‍රීඩකයෙකු විසින් අනෙක් ක්‍රීඩකයාට යෂ්ටිය ලබා දෙන ආකාරය අපි අපි අනිත් කෙනාට යෂ්ටිය දෙන්නේ කොහොමද උඩින් දෙනවද යටින් දෙනවද පැත්තෙන් දෙනවද මොකද්ද කියන එක මත අන්න එහෙමත් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි උඩුවත් ක්‍රමය අනිත් එක යටියත් ක්‍රමය උඩුවත් කීවොත් එම් උඩුවත් යෂ්ටිය උඩට තියෙන විදිහට දෙනවා උඩුවත් උඩුවත් ක්‍රමය අනිත් එක තමයි යෂ්ටිය යටත් ක්‍රමයට දෙනවා පහළට දෙනවා නම් මේ පහළට යටට යටිය ඔන්න මතක තියාගන්න විදිය යටට යටිත් උඩට උඩුවත් යටි යටට යටිත් උඩට උඩුවත් යටට යටියක් කියන්නේ යෂ්ටියේ එන්නේ යටට යෂ්ටිය යටට නේ යටිය උඩට උඩුවත් කියද්දි යෂ්ටියේ එන්නේ උඩට උඩට උඩුවත් යටට යටියක් උඩට උඩුවත් යටට යටියක් ඔය විදිහටයි එන්නේ එහෙනම් ඔන්න ඔය විදිහට තමයි යෂ්ටි හොමාරු වීම සිද්ධ වෙන්නේ එහෙනම් අපෙන් අහනවා පෙන්නුම් කරන යෂ්ටි හොමාරු ක්‍රමය වන්නේ මේ බලන්න යට පැත්තට නම් යටියක් උඩේ නම් පහළට නම් යටියක් එහෙනම් මෙන්න උඩේ ඉඳන් පහළට යටියක් උඩුවත් මාරු ක්‍රමය හා යටියත් මාරු ක්‍රමය හරි උඩුවත් මාරු ක්‍රමය මිශ්‍ර මාරු කිරීම නැහැ ඔව් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා පෙන්නුම් කරන යෂ්ටි හුවමාරු ක්‍රම වෙන්නේ පුතේ උත්තරේ එක වෙන්න ඕනේ උඩුවත් මාරු ක්‍රමයයි යටියත් මාරු ක්‍රමය උඩුවත් මාරු ක්‍රමය ආපහු ඕනනම් බලා ගන්න මේ කියන්නේ අප්ස්වීප් ටෙක්නික් කියන එක නැත්තම් උඩුවත් ක්‍රමය උඩු අත් කියදි උඩටත් මේ තියෙන්නේ යෂ්ටිය පහළ සිට ඉහළට මොනසේ ලබා දීමේ ක්‍රමයයි යෂ්ටිය පහළ සිට ඉහළට යමුනසේ ලබා දීමේ ක්‍රමයයි පහළ සිට ඉහළට රයිට් මේ තියෙන්නේ පහළ සිට ඉහළට මේ මෙන්න මෙතන තියෙනවා පහළ සිට ඉහළට ඔක පටල ගන්න එපා ඒක තමයි පහළ සිට ඉහළට යනවා නම් ඒක උඩුවක් යටි නම් උඩට එන්නේ නැහැ උඩුවක් මෙතන උඩුවක් රයිට් නම් මේ තියෙන්නේ උඩුවක් එහෙනම් උත්තරය මේක වැරදි තුන්වෙනි එක මේක හරි පිළිවෙල වැරදි එහෙනම් පිළිවෙල පුතේ උඩුවත් ක්‍රමයයි යටියත් ක්‍රමයයි යටියත් මාරු කරන උත්තරය එක උත්තරේ පළවෙනි එක හරි එහෙනම් අපි යමු 19ට රයිට් 19 ඉහත ක්‍රීඩකයන් යෂ්ටි හුවමාරු කිරීම සඳහා භාවිත කරන යෂ්ටි හුවමාරු කලාපයේ දුර හරි මෙන්න මම ආපෝෂයා කරනවා ඔය කියන්නේ යෂ්ටි හුවමාරු පුතේ කලින් අවුරුදු වල ඒ කියන්නේ දැන් අවුරුදු 2019 මට මතක හරියට 2019 හෝ 2020 ඔව් 2019 වගේ මට මතක හරියට ආපහු සංශෝධනයක් උනේ ඒ අනුව යෂ්ටි හොමාරු කලාපයේ කියන එකේ දිග වෙනස් වෙනවා මේ ඔබට පේන්න තියෙන යෂ්ටි හොමාරු කලාපයේ දිග ඒ කියන්නේ
සංශෝධනය වෙන්න කලින් තිබ්බ විදිය තමයි මේ තියෙන්නේ සංශෝධනය වෙන්න කලින් තිබ්බ විදිය ඒකෙදී ඔබට පැහැදිලිව කලාප දෙකක් හඳුනා ගන්න පුළුවන් වෙයි එකක් තමයි හුවමාරු කලාපයයි අනිත් කෙනා තරණ කලාපයේ කියලා එක්කෙනෙකුයි තරණ කලාපය හුවමාරු කලාපයයි තරණ කලාපය කලින් අවුරුදු කියන්නේ නීති සංශෝධනය වෙන්න කලින් තිබ්බේ තරණ කලාපේ එනවා මීටර 10ක් මීටර 10ක් තරණ කලාපේ එනවා ඒ තරණ කලාපේ ඉන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ක්‍රීඩකයෙක් ඒ කිවේ ඔන්න තේරුන්නේ නැහැ අපි දුන්නේ මේ මන්තිරුව දෙකේ ඉස්සරහට එන ක්‍රීඩකයෙක් ඊට කලින් දුවගෙන එන කෙනෙක් ගෙන් පිටිපස්සෙන් එන්නේ අනිත් එක්ක නපන්න කෙනෙක් යෂ්ටිය ගන්න නම් හොඳ ධාවනයක් ගන්නට ඕනි නම් හොඳ ධාවනයක් ගන්න මෙයා පොඩ්ඩක් තොරණේ වෙනවා නැත්නම් නැත්නම් දුවන right ඒ ප්‍රමාණය මීටර 10යි ඒ කියන්නේ මොන කලාපේද තොරණ කලාපේ ඊට පස්සේ මෙන්න මේ තරණ කලාපේ කලින් තිබ්බ විදිහට යෂ්ටි හුවමාරු වෙන්න බෑ මේක වේගය වර්ධනය කරගැනීමේ කලාපයක් විදිහට තමයි කියලා තිබ්බේ කලින් මීටර 10යි මොකද්ද ප්‍රමාණය මෙන්න මේ අතර දුර මොන දුරද මෙන්න මේ A සිට B දක්වා තියෙන දුර මෙතන ඉඳන් මෙතෙන්ටයි මෙතන ඉඳන් මෙතෙන්ටයි මේ තමයි තරණ කලාපය right දැන් අලුත් නීති රීති අනුව තරණ කලාපයක් කියලා එකක් නැහැ. තරණ කලාපයක් කියලා වෙනම නැහැ. හැබැයි මෙන්න මේ දුර තියෙනවා. ඒ දුර තියෙනවා. ඒ අනුව මෙන්න මේ හුවමාරු කලාපයේ ලකුණු මෙතනින් අයින් වෙනවා අයින් වෙලා එයත් අයිති වෙනවා මෙතෙන්ට right එහෙනම් දැන් ඔන්න තියෙනවා යෂ්ටි හොමාරු කලාපය තුල මෙන්න මෙතන ඉඳන් A සිට C දක්වා අන්න යෂ්ටි හොමාරු කරන්නට පුළුවන් මේ තමයි යෂ්ටි හුවමාරු කලාපේ ඊළඟ කාර්යය දැන් එනම් මේකේ මොකද වෙනස් වෙලා තියෙන්නේ ඔබ මම මේ වෙනස් වෙලා තියෙන එක තමයි කියන්න යන්නේ කලින් තිබ්බ තොරණ කලාපේක දැන් තොරණ කලාපේ කියලා එකක් නැහැ එහෙනම් මෙන්න තියෙනවා දැන් right මෙන්න තියෙනවා මීටර 10. එහෙනම් මෙන්න මේ මීටර 10 කලින් තිබ්බ තරණ කලාපේ එකතු වෙලා තිනවා මෙන්න මෙතන තිබ්බ A සහ B මේ AB මීටර 10යි. A සහ B මීටර 10යි. AB මීටර 10යි. එහෙනම් BC යටම තියෙන BC හරි. මෙන්න මේ මෙතන 20 C සහ B දක්වා අතර කාලය අපකෙනවා හුවමාරු කලාපය. එහෙනම් කලින් තිබ්බ හුවමාරු කලාපයේ මීටර 20යි කලින් තිබ්බ හුවමාරු කලාපයේ මීටර 20යි කලින් තිබ්බ තොරණ කලාපයේ මීටර 10යි කලින් තිබ්බ තොරණ කලාපයේ මීටර 10යි. තොරණ කලාපය නෙමෙයි තොරණ කලාපය. හරි. දැන් එහෙනම් වර්තමානයේ වෙද්දි මේ ටිකම වෙනස් වෙලානේ. right එන මෙන්න මෙතන ඉඳන් right
හරි එහෙනම් මෙන්න මේ කියන දුර 20 සහ 10 කියන දෙකේ එකතුව පුතේ 20යි 10යි මීටර 30යි දැන් දැන් තරණ කලාපයක් නැත යෂ්ටි හොමාරු කලාපයේ මීටර 20යි 10යි මීටර 30යි ඒකයි උත්තරය ඔන්න ඔය උත්තරය උදෙන්ට ආවේ රයිට් එහෙනම් අපි යනවා මීටර 30යි කියන උත්තරය තමයි උත්තරය විස පාවෙන ශිල්පීය ක්‍රමයේ කුමන මලල ක්‍රීඩා තරඟය සවක් සඳහා භාවිත කරයිද උත්තරය දුර පැනීම ඒක යටතේ දුර පැනීමේදී ශිල්පීය දක්ෂතා තුනක් තියෙනවා ඒ දුර පැනීමට අදාළ ශිල්පීය දක්ෂතා වලින් එකක් තමයි පාවෙන ක්‍රමය ඕනිනම් ලියා ගන්න අනිත් එක එල්ලෙන ක්‍රමය එල්ලෙන ක්‍රමය right පාවෙන ක්‍රමය එල්ලෙන ක්‍රමය ගුණත පාමාරු ක්‍රමය ගුණත පාමාරු ක්‍රමය එහෙනම් ඔන්න ඔය කියන ශිල්පීය දක්ෂතා තුන යට තමයි දුර පැනීම කරන්නේ පාවෙන ක්‍රමයේ එල්ලෙන ක්‍රමයේ සහ ගුණත පාමාරු ක්‍රමයේ ඒකේ අර්ථේ පාවෙන ක්‍රමය කියන එක නැත්තම් එල්ලෙන ක්‍රමය කියන එකට ගොඩක් ජනප්‍රිය තත්ත්වයන් තියෙනවා. රයිට් එහෙනම් උත්තරය දුර පැනීම. රයිට්. ඊයට සටහන මගින් පෙන්වුම් කරන ශිල්පීය ක්‍රමය වන්නේ. ඊයට රූප ස්ථාන මගින් පෙන්වුම් කරන ශිල්පීය ක්‍රමය වන්නේ. රයිට්. ශිල්පීය ක්‍රමය වන්නේ. Right. Spreadle neme. Batahira plow. Batahira krame neme. Rekiya krame neme. Vartamane vana vita itamatma janapriya wu. Usse panime kramayak thamai puthe Posbury plop krame kiyanne. Plop krame kiyuwath hari Posbury plop krame kiyuwath hari. එකන් රිස්බරි කියන නම මතක තියාගන්න. එතකොට පොස්බරි කියන එක මතක් වෙයි. පොස්බරි ප්ලොප් ක්‍රම. ප්ලොප් ක්‍රමේදී සිද්ධ වෙන්නේ අපේ මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය ඉහළට යෑමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකෙදී අපේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය පාවිච්චි කරනවා හරස් දණ්ඩට ඉහළින්. අපේ ගුරුත්ව කේන්ද්‍රය හරස් දණ්ඩට ඉහළින් පාවිච්චි කරනවා. සාමාන්‍ය පැනීමකදී කතුරු පිම්මක් වෙන්න පුළුවන් ඒකදී අපි කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය පන්නන්නේ මෙන්න මේ ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය මට්ටමට තමයි ඒ කියන්නේ අපේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් ඉහළට යනවා මේකට වැඩි ඉහළට යනවා හැබැයි මේකෙදී වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙයා ගාවින් පහළට දානවා එහෙනම් සිරස්ස යන මනුස්සයා තමන්ගේ ගුරුත්ව කේන්ද්‍රය ගාවින් කඳ අනිත් පැත්තට අරවලා මෙන්න මේ හරස් දන්න තරණය කිරීම සිද්ධ වෙනවා මේ බලන්න පැරලල් විදියට එතන මෙන්න මෙයාගේ අත් සහ පාද ලස්සනට මග හරිනවා මේ හරස් දන්න එහෙනම් ඔකට අපි කියනවා ප්ලොප් ප්‍රමේය කියලා කියනවා රයිට් එහෙනම් අපි යනවා 22ට 22ේදී කියනවා 22 23 මෙන්න මේ රූප සටහන් දෙක මතයි හැදිලා තියෙන්නේ මේ පේපර් එක ගත්තොත් මේ පේපර් එකේ ගොඩාක් තැන් අහනවා ගොඩාක් තැන් අහනවා ඒ ගොඩාක් තැන් ඔබ හොඳින් ඉතා සියුම්ව පරිශීලනය කරොත් ඉතා හොඳින් විමර්ශනය කරොත් ඒ වැදගත් වෙනවා ඒ රූප ශ්‍රවණ භාවිතා කරන ඉසව වන්නේ යගුලිය දැමීමයි හේතුව තමයි මෙන්න මේ තින පුවරුව මෙන්න මේ ඉදිරියෙන් තියෙන පුවරුව මෙන්න මේ පුවරුව තමයි ඊඩා පිටි දෙක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් එක මේක තියෙන්නේ යගුලියේදී විතරයි එහෙනම් උත්තරය යගුලිය දැමීම right මෙන්න මෙහෙම පුවරුවක් තිබ්බොත් එහෙම පුතේ අනිවාර්යෙන් මේක මොකද්ද යගුලිය දැමීම මෙයාගේ කවපෙත්ත දැමීමේ ඊඩා පිටිය තුල එහෙම මේ වගේ පුවරුවක් නැහැ. Right.
බී රූපසටහනට අනුව භාවිත කරන ක්‍රීඩා පිටියේ විස්කම්භය වන්නේ බී රූපසටහන අනුව විස්කම්භයක් කියන්නේ විස්කම්භයක් කියන්නේ මේ මෙන්න මෙතන ඉඳන් අරයට තියෙන දුරයි තව එතන ඉඳන් තියෙන දුරයි ඒ කියන්නේ උදාහරණයක් විදිහට අරයන් දෙකක එකතුව තමයි කියන්නේ අරයන් දෙකක එකතුවක් තමයි කියන්නේ විස්කම්භයක් කියලා. ඒ අනුව මෙන්න මෙයාගේ විස්කම්භය right මේ තියෙන විස්කම්භය. එහෙනම් අපෙන් අහනවා මොකක්ද මෙයාගේ විස්කම්භය? එහෙනම් මෙන්න මේ මීටර 2.135 කියන විස්කම්භය තියෙන්නේ. right මේ තියෙන 2.135 මෙයාගේ තියෙන කාව පෙට්ට විසිකිරීමේ ක්‍රීඩා පෙට්ටියේ විස්කම්භය මීටර 2.5යි. හරි දෙකමාරයි. එහෙනම් මේකේ අරය ඇහුවොත් එහෙම මේක දෙකෙන් බෙදෙනවා 1.25යි. එහෙනම් උත්තරේ පුතේ මීටර 2.5යි 2.5 පහයි බිඳුවයි. මේක යටි ඉරක් ගහලා ලියා ගන්න පුතේ. මේ කියන්නේ යගුලිය දැමීමේ ක්‍රීඩා පිටියක්. යගුලිය මේ කියන්නේ යගුලිය. හරි එහෙනම් අපි යනවා 24 වෙනි ප්‍රශ්නයට. නූතන ඔලිම්පික් යුගයේ නැවත ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුද්ගලයා වන්නේ වෙන කවුරුත් නෙමෙයි පියරේඩි කුබර්ටින් කියන කෙනා. පියරේ ද කුබර්ටින් කියලා කියනවා. කුබර්ටින් කියලත් කියනවා කුබර්ටින් කියලත් කියනවා. කුබර්ටින් කුබර්ටින් දෙකම හරි. පියරේ ඩී කියනවා පියරේද කියලා කියනවා. පියරේද කුබර්ටින් පියරේ ඩී කුබර්ටින් කියලා කියනවා දෙකම හරි. මේකට හේතුවක් තියෙනවා. ඔලිම්පික් යුගය ගත්තාම ඔලිම්පික් ඔලිම්පික් ගත්තාම ඔලිම්පික් වල යුග තුනක් තියෙනවා. ඔලිම්පික් වල යුග තුනක්. එහෙනම් ඔබ මෙන්න මේ ඔලිම්පික් යුග තුන කියලා ඔලිම්පික් කියලා මේක ලියා ගන්න. චුට්ටක් සටහනක් දා ගන්න ඔතන. ඔලිම්පික් යුග තුනේදී එකක් තමයි පැරණි ඔලිම්පික් යුගය. පැරණි එකක් තමයි පැරණි ඔලිම්පික් යුගය. පැරණි ඔලිම්පික් යුගය පරණ එක. පැරණි ඔලිම්පික් යුගය ඒක ක්‍රිස්තු පූර්ව 776. ක්‍රිස්තු පූර්ව 776. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට කලිනුත් අවුරුදු 776කට කලින් ඉඳන් තමයි මේක පැවිදිලා තියෙන්නේ. ඒ තමයි පැරණි ඔලිම්පික් උළෙල. ක්‍රිස්තු පූර්ව 776 සිට තමයි මේක තිබිලා තියෙන්නේ. මට මතක හැටියට ක්‍රිස්තු පූර්ව වර්ෂ 394 දක්වා පැරණි ඔලිම්පික් උළෙල. ක්‍රිස්තු පූර්ව 776 කියන එක මට මතකයි. පුතේ 394ද කියන එක මට මතක නැහැ. 334 හෝ 94. මේක 776 හරි. ක්‍රිස්තු පූර්ව 776 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 394 දක්වා තමයි ඔක කාලය තියෙන්නේ. හරි. ඒ අනුව ඔව් හරි ඈ 394 තමයි. මම හරි මට මතක තිබිලා තියෙනවා එහෙනම්. හරි ඊළඟට එනවා දෙවනි යුගය අඳුරු ඔලිම්පික් යුගය කියලා. අඳුරු ඔලිම්පික් යුගය අඳුරු ඔලිම්පික් යුගය අඳුරු ඔලිම්පික් යුගය පටන් ගන්නෙ ක්‍රිස්තු වර්ෂ 394 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1896 දක්වා. 394 1896 දක්වා තමයි අඳුරු ඔලිම්පික් යුගය පටන් ගන්න. 394 සිට 1896 දක්වා. රෝමයේ හිටිය තියඩෝසියස් කියන අධිරාජ්‍ය. තියඩෝසිස් තියඩෝසියස්. ඒකෙත් නම දෙකක් ওই දෙවිදිහටම සඳහන් වෙනවා ඔබගේ පොතේ සහ ගුරුවත් පොතේ. තියඩෝසිස් තියඩෝසියස්.
දෙන්නම එක්කනේ එමමයි අපි එම යර්ගයන් නා මෙයා මොකද කරලා තියෙන්නේ අඳුරු ඔලිම්පික් යුගයක් කරලා තියෙනවා මේ කාලේ පැරණි ඔලිම්පික් යුගයේ තියෙන කාලේ පිරිමින්ට විතරයි සෙල්ලම් කරන්න පුළුවන් කාන්තාවන්ට සෙල්ලම් කරන්න බෑ බලන්නවත් බෑ ඔව් නැරඹීම පවා තහනම් කළා තමයි මට මතක හිටියේ තිබ්බේ අඳුරු ඔලිම්පික් යුගයේදී ඔලිම්පික් කියන නාමයක් නෑ ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1896 දී ක්‍රිස්තු වර්ෂ 1896 දී බ්‍රසීල ප්‍රංශය බ්‍රසීල හරි මත කන්නේ පියරේඩි බොටි හරි ප්‍රංශය ප්‍රංශ ජාතික පියරේඩි කුබර්ටින් විසින් ආරම්භ කරනවා නූතන ඔලිම්පික් උළෙල එහෙනම් මේ පැරණි අඳුර සහ 1896 දී ආරම්භ වෙන්නේ නූතන ඔලිම්පික් උළෙල. ඒකට මුල් උනේ පියරේඩි කුබර්ටින් මහතා මෙයාගේ ඔමයා ප්‍රංශ ජාතිකයේ. තියඩෝසියස් කියන්නේ අඳුර ඔලිම්පික් උළෙල ඇති කරපු කෙනා. එයා රෝම අධිරාජ්‍යයේ. එහෙනම් ප්‍රංශ ජාතිකයේ. ඔක තමයි කතන්දරේ. රයිට්. එහෙනම් රොබර්ට් වෝල්ට ඩී කැමක් කියන්නේ ලංකාවට වොලිබෝල් හඳුන්වා දුන්න කෙනා මට මතක හැටියට විලියම් ජී මෝගන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාව හොයාගත්ත කෙනා. රයිට්. එහෙනම් මෙන්න ඊළඟට එනවා අපි. එහෙනම් උත්තරේ 24ට එක අපි ළඟට එනවා 25 වෙනි එකට එනවා. මේ රුධිර සංසරණ පද්ධතියට හානි සිදුවීම, තරඟ තහනම් බ්ලොක් වීම, දක්ෂතා අහිමි වීම, සමාජ අවමානය කියලා වණන් ඒකත් හරි මෙතෙන්ට සමාජ අවමානය මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ තහනම් උත්තේජක ගත්තොත් එහෙම සමාජ අවමානයට ලක්වීම ලියා ගන්න පැත්තකින් එකක් ඇති දක්ෂතා හිමිවීම තරඟ තහනමට ලක්වීම ලිංග දුබලතා ඇතිවීම රුධිර සංසරණ පද්ධතියේ නැත්නම් රුධිර සංසරණ පද්ධතියේ ඉන්ද්‍රියන්ට හානි සිද්ධ වීම මේ ඔක්කොම තහනම් උත්තේජක ගැනීම නිසා සිද්ධ වෙන දේවල් උත්තරය 25ට 1 26 පාසලක් තුළ ක්‍රියාත්මක වන පෞරුෂ සංවර්ධන වැඩසටහනකදී බලාපොරොත්තු වන අරමුණක් වන්නේ නායකත්ව වර්ධනය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එයි පෞරුෂ සංවර්ධනය කියන්නේ නායකත්වයේ එක පැත්තකින්. ඒක හරි. කණ්ඩායම් කුසලතා සංවර්ධනයේ පෞරුෂ සංවර්ධන වැඩසටහන කරද්දී තනියම නෙමෙයි කරන්නේ මේකට විවිධ වූ පාර්ශ්ව කීපයකම සහභාගීත්වය සහ එකට එකතු වීම වැදගත් වෙනවා. ඒ නිසා කණ්ඩායම් කුසලතා වර්ධනයත් හරි. පැහැදිලිවම පෞරුෂ සංවර්ධනය කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. ඒ නිසා උත්තරය 26ට 4 ඉහත සියල්ල. 27 ගත්තාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාබෝහයිඩ්‍රේට් දහනයට උපකාර කිරීම, සෛල චක්‍රය උත්තේජනය කිරීම ආදී දේවල් වලට වැදගත් වන අත්‍යවශ්‍ය පෝෂකාංගයක් වෙන්නේ අත්‍යවශ්‍යයි. හැබැයි සුත්‍ර පෝෂක මේවා සුත්‍ර පෝෂක හැටියට ගන්න විටමින් සහ ඛනිජ ලවණ නම් මේ සුත්‍ර පෝෂකයන් එකක් තමයි සින්ක් කියලා කියන්නේ. සින්ක් යකඩ උණතාවයක් වුණොත් තමයි නිරක්තිය ඇති වෙන්නේ. පොලික් අම්ලයේ බලපානවා මොලේ වර්ධනයට වගේ බලපානවා යකඩ නිරක්තියට හේතු වෙනවා. කැල්සියම් ඔස්ටියෝපොරොසිස් වගේ වට හේතු වෙනවා. එහෙනම් ඔන්න අත්‍යවශ්‍ය පෝෂකාංගයක් තමයි සින්ක් කියන්නේ. මේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරනවා, කාබෝහයිඩ්‍රේට් දහනයට උදව් කරනවා, සෛල චක්‍රය උත්තේජනය වෙනවා, ස්ටිමුලේට් කරනවා. සින්ක් වලින් ඊළඟට අර්තාපල් හිරු එළියට නිරාවරණය වීමෙන් කොළපැහැයක් ගන්න අතර ඒන් විස සංයෝගයක් උපද වේ. සොලැනීන් කියලා කියනවා. සොලැනීන් මෙලනින් කියන්නේ හැමේ තියෙන වර්ණකයක්, ඇසිටික් කියන්නේ අම්ලයක්, සයනයිඩ් කියන්නේ විස සහිත ද්‍රව්‍යයක්, විස හදනවා සයනයිඩ්. අර අපි කියන්නේ මේ මඤ්ඤොක්කවල වගේ මර මතකයට සයනයිඩ් තමයි තියෙන්නේ. රයිට්. නම් ওই විදිහට මෙතන ඉන්නේ සොලැනීන් කියන එක. ඊළඟට අපි යනවා 29 නම් 29 පාසලේ පැවති වෛද්‍ය සායනයේදී 10 ශ්‍රේණියේ සිසුන් විසින් තහවුරු කරන තහවුරු කරගත් තරුණ කීපය පහකින් දැක්වේ. ශරීර ස්කන්ධ දර්ශකයේ 18ට වඩා අඩු බවක් මොහු ඉක්මනින් බෝවන් රෝග වලට ගොදුරු වෙන බවක් තහවුරු විය. සමන් ශරීර ස්කන්ධ දර්ශකයේ 18.5ට වැඩිය අඩුයි. එහෙනම් සමන් අනිවාර්යයෙන්ම 18.5ට අඩුයි කියන්නේ මෙයාගේ වර්ණ තීරය තැඹිලි. ඒ කියන්නේ මෙයා මන්දපෝෂණයට ගොදුරු වූ කෙනෙක් තමයි. තැඹිලි වර්ණයෙන් යුක්ත තීරුවේ ඉන්න සමන් මන්දපමා කෙනෙක්.
එනම් මන්ද පෝෂණය කෙනෙක් සමන් මන්ද සමන් මන්ද කියන්නේ සමන් නැයි කියන එක නෙමෙයි නිමල් නිතර නිතර ශනික ආහාර වලට හුරු වී සිටින මොහුගේ බුද්ධි සංවර්ධනය පිළිබඳ ගැටලු පවතී ශනික ආහාර ගන්නවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම මෙයාගේ පාර පාදනවා බෝනවන රෝගවලට පැහැදිලිවම නුවන් අධික ස්ථූලතාවයෙන් පෙළෙන මොහුගේ බර වැඩි වීමට හේතු ආහාර පිළිබඳ දක්වන නොසලකලිමත් බවයයි නිගමනය වී අධික ස්ථූලතාවයක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ආහාර අරගෙන යන කෙනෙක් වෙන්නේ නැති සිරුර ගැන හිතන්නේ නැති වෙන කෙනෙක් වෙන්නේ නැති ව්‍යායාම් කරන්නේ නැති කෙනෙක් වෙන්නේ නැති ඊළඟට කමල් මනස ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත බව තහවුරු විය ඒ කියන්නේ මෙයාගේ පාට තමයි කොළ පාට නිසිබරේ ඉන්න කෙනෙක් තමයි එහෙනම් මෙන්න මේ කමල් අධික ස්ථූලතාවක් කියන්නේ එයාගේ පාට තමයි තදදම් එයා ඉන්න වර්ණ තීරිය තදදම් ශනික ආහාර වලට පුරුදු වෙලා කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම දම් පාට කලා අධික ස්ථූලතාවක් සෝරි තදදම් ඔව් ලාදම් පාටට එහෙනම් මෙන්න මෙයා එන්නේ ලං වෙනවා ඇති රයිට් දැන් අපි බලමු ওই ටිකෙන් උත්තරයක් ගොඩනගා ගන්න ඉහත තොරතුරු වලට අනුව සමන් ගොදුරු වේයයි සමන් කෝ සමන් ගොදුරු වේ ස්තන අනුමාන කළ හැකි රෝගී තත්ත්වයක් වන්නේ මන්ද පෝෂණය මේ 18.5ට වැඩි අඩුයි තැඹිලි කලාවේ ඉන්නේ මන්ද පෝෂණය අධික ස්ථූලතාවයෙන් පෙළෙන නුවන්ගේ ආහාර රටාව වෙනස් කර ගැනීමට වෛද්‍යවරයා දුන් උපදෙස් අතුරින් වඩාත් නිවැරදි උපදෙස් විය හැකි වන්නේ අධික ස්ථූලතාවයෙන් පෙළෙන මෙන්න මෙයා නුවන්ට එහෙනම් නුවන්ට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම තෙල් පිටි හා සීනි අඩංගු ආහාර භාවිත අවබෝධීම කරන්නට ඕනි. හරි. කැලරි වැඩිපුර අඩංගු ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීමයි. වඩාත් නිවැරදි වෙන්නේ පුතේ තෙල් පිටි හා සීනි අඩංගු ආහාර භාවිතය අවම කර ගැනීමයි. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න 30යි කරගන්න පුළුවන් උනේ අපි ඉතින් ඊළඟ දවස්සේ බලමු. මේ පේපර් එක කරා කියන්නේ ඔබට ආය මේකේ ගණ්ඩ දෙයක් නැහැ කිසිම. අනිවාර්යයෙන්ම ඔබට ලකුණු 90කට 95කට එහා යන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා ඔබගේ පේපර් එකට. මේකේ හැම කොටසින්ම ටික දාලා තියෙනවා. ඒකයි මම මේ පේපර් එක ඔබත් එක්ක කරන්න තෝරගත්තේ. එහෙනම් අපි ලබන සතියේ නැවත හම්බ වෙමු. ගැටලුවක් තිබ්බොත් එහෙම දාන්න පුළුවන් ඔබට. රයිට් එනක්තේ අයිබෝවන් සුබ රාත්‍රියක් සෙවන දිනකටම. රයිට්. අපි නැවත හම්බ වෙමු. අයිබෝවන් සර්.